අද ඉරිදා දිනයේ දීර්ඝ සතියන්තයක අවසාන දිනයට එළඹිලා ඉන්නේ. කෙසේ වෙතත් අද දිනේත් ඔබ නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම අනිවාර්ය වෙනවා. විශේෂයෙන්ම අද දිනේ සංචාරන සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබට ගමන් කළ හැක්කේ ඖෂධ වෙළඳසැලක් වෙත පමණයි. ඒ වගේම ඔබේ නිවසටම වී රැඳී සිටින ලෙසට අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් හෙට දින අලුයම 4න් මෙම සංචාරන සීමාව අවසන් වෙනවා. නමුත් අද දවස පුරාම මේ ආකාරයටම සංචාරන සීමාව ක්‍රියාත්මක වෙනවා. අද දිනේ හැඳුරුම්පත් අංක ක්‍රමයට හෝ වෙනත් කාර්යයක් සඳහා පිටතට පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකින්ට පමණයි එම වාහනවලට පමණයි ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ. පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 306 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මාස 30වෙනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 9588ක් පමණ වෙනවා. තවදුරටත් ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට පටහැනිව ක්‍රියා කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම ඊයේ දින බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළවන ස්ථාන 14කදී වාහන පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවා. එම වාහන එහිදී වාහන 1826ක් සහ එම වාහනවල ගමන් කළ පුද්ගලයන් 3525 දෙනෙක් පරීක්ෂාවට ලක් කළා. එයින් සියලු දෙනාම පාහේ අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ සේවක සේවකීන් ඒ වගේම එවැනි වාහන කෙසේ වෙතත් ඊයේ දින පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් 92 දෙනෙක් ආපසු හරවා යවා තිබෙනවා. හෙට දිනේ සිට මේ ක්‍රියාවලිය තීරණාත්මක වෙනවා. ඒ වගේම හැඳුනුම්පතේ අංක ක්‍රමයට පමණයි ඔබට පිටතට යාමට හැකියාව ලැබෙන්නේ. කෙසේ වෙතත් ඔබේ දෛනික රාජකාරී කටයුතු සඳහා යාමට ඒ බාධාවක් නොවේ. ඔබ යම් ස්ථානයක රාජකාරී කරනවා නම් එම රාජකාරියට වාර්තා කිරීමටත් රාජකාරීන් පසු ඔබේ නිවසට පැමිණීමටත් හැකියාව තිබෙනවා. ඒ සඳහා හැඳුනුම්පත් අංක ක්‍රමයේ භාවිතා වෙන්නේ නැහැ. නමුත් අනිත් සියලුම කටයුතු වලදී හැඳුනුම්පත් අංක ක්‍රමයට අනුගතව කටයුතු කළ යුතුයි. හෙට සිට දින 14ක් මැයි මාස 31 වෙනිදා දක්වා මෙය ක්‍රියාත්මක වෙනවා. එම කාල පරිච්ඡේදය තුළ ඔබ ඔබේ දින 14ක කාලයේ කළ යුතු දේ සැරසුම් කරගන්න. ඔබේ හැඳුනුම්පතේ ඔතු අංකය හෝ ඉරටු අංකය අනුව ඔබට දින 7ක කාලයක් පමණයි ලැබෙන්නේ පිටතට පැමිණීමට. ඒ අනුව ඔබේ කටයුතු සැරසුම් කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම හෙට දිනේදී යම් ප්‍රදේශය වල සංචාර හෙට දිනේදී සංචාරන සීමා උදෑසන 4ට ඉවත්වුවත් කොවිඩ් මධ්‍යස්ථානය හෝ ප්‍රාදේශීය බලධාරීන් විසින් යම් ප්‍රදේශයක් හුදෙකලා කර ඇති බවට දන්වා තිබෙනවා නම් ඒ ප්‍රදේශවල ජනතාව ඒ ආකාරයෙන්ම සිටිය යුතුයි. එම හුදෙකලා බව කෙදිනක හෝ ඉවත් කරන තුරු ඒ නිසා ඔවුනට එම ප්‍රදේශයෙන් පිටතට පැමිණීමට හෝ පිටස්තර පුද්ගලයින්ට එම ප්‍රදේශයට ගමන් කිරීමට හැකියාවක් නැහැ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි අවධාරණය කරනවා තමුගේ නිවෙස්වලටම වී එම හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාව රැඳී සිටිය යුතුයි. නමුත් සාමාන්‍යයෙන් සංචාරන සීමා ඉවත් කළ පසු අනෙක් ප්‍රදේශවල ජනතාවට රාත්‍රී 11 වනතුරු තමන්ගේ දිනදා කටයුතු ළඟම ස්ථානයට ගොස් හැඳුනුම්පත් ක්‍රමවේදය අනුව සිදු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම හෙට දිනේ විශේෂයෙන්ම අපි පොලිසිය යෙදවීමට බලාපොරොත්තු වෙනවා. පොදු ප්‍රවාහන සේවා ඒ වගේම අනිකුත් සේවාවල තත්ත්වයන් සොයා බැලීම සඳහා නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවා සපයන විවිධ පාර්ශ්වයන්ට එම සේවකීන්ට එම වාහනවලට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ජලය, විදුලිය, සන්නිවේදන, සෞඛ්‍ය සේවා, ආහාර, එළවලු, මත්ස්‍ය නිෂ්පාදන, සත්ව ආහාර නිෂ්පාදන මේවාට සම්බන්ධ ආයතන ඒ වගේම වෙනත් තොග වෙළඳ ආයතන මේ සියලු දෙනාටම අද දිනෙත් ඒ ආකාරයට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒවා අත්‍යවශ්‍ය සේවාවන්සේ සලකා කටයුතු කරන්නේ. ඒ නිසා අත්‍යවශ්‍ය සේවාවල සමාජිකින් ඒ ආකාරයටම ඔවුන්ගේ සේවාවන් සැපවීම සඳහා කටයුතු කළ හැකි. ඒ වගේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය හෝ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය සම්බන්ධ ආයතනවල සේවක සේවිකාවන්ට ජෛව බුබුල සංකල්පය යටතේ කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඊට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් හෙට දින උදෑසන 4න් සංචාරන සීමා ඉවත්වුවත් නැවත රාත්‍රී 11ට ඒ පැනවෙනවා පසුදා උදෑසන 5 දක්වා. මේ ආකාරයට මැයි මාස 31 වෙනිදා දක්වා මෙම සංචාරන සීමාවන් ක්‍රියාත්මක වෙනවා.
මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුත්තේ පසුගිය මැයි මාස 12 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක ඊට අනුගතව කටයුතු කළ යුතුයි මෙහිදී විශේෂයෙන්ම හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කළ යුතුයි ඒ වගේම පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ හැක්කේ ආසන සංඛ්‍යාවට පමණයි කුලී රථවල ටැක්සිවල ඒ වගේම ත්‍රිරෝද රථවල ගමන් කළ හැක්කේ රියදුරාට අමතරව දෙදෙනෙකු පමණයි ඒ වගේම පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සුපිරි වෙළඳසැල් කඩසාප්පු සාප්පු සංකීර්ණ රෙස්ටුරන්ට් මේවායේ නියමිත ධාරිතාවෙන් 125ක ප්‍රමාණයකට පමණයි අදාළ පහසුකම් සේවා සැලසිය යුත්තේ ඒ වගේම ස්පා ඔට්ටු ඉල්ලන ඔට්ටු අල්ලන ස්ථාන ඒ වගේම කැසිනෝ රාත්‍රී සමාජ ශාලා සපුරා තහනම් කර තිබෙනවා ඒ වගේම මත්පැන් සාද වෙනත් ආකාරයේ මහජන එකතු වීම් තහනම් කර තිබෙනවා මේ සියල්ලට අනුව පෙට දිනේදී සංචාරන සීමා ඉවත් කළත් කටයුතු කළ යුතුයි මත්පැන් සාද පුද්ගලින් බහුලව ගැවසෙන ස්ථාන පිළිබඳව නිරන්තරයෙන්ම අපේ අවධානය යොමු කර තිබෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා ඒ නිසා මේ සියලු කාරණාවලට අනුගතව නිරෝධායන රීතීන් පිළිපදිමින් කටයුතු කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුළ රියානතුරු වලින් සිදු වූ මරණ පහක් වාර්තා වී තිබෙනවා මේ මරණ වලින් හතරක්ම සිදු වී ඇත්තේ මීට දින කිහිපයකට පෙර රියානතුරු සිදු වී තුවාල ලබා සිටි පුද්ගලයන් ජීවිත රක්ෂිත පත්වීම ඒ වගේම ඊයේ දිනේදී සිදු එක් අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා මේ අතර විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට අවශ්‍යයි මේ රියානතුරු රියදුරන්ගේ නොසලකිල්ල අපරීක්ෂාකාරී බව නිසාම සිදුවන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා පසුගිය මැයි මාසයේ 11 වෙනි දින මාතලේ පොලිස් ශාසනයේ මාතලේ මහනුවර මාර්ගයේ බලකඩුව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියකයේ එදී සිටි මාතලේ පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු යට කරගෙන යම් වාහනයක් ධාවනය කරනු ලැබුවා වෑන් රථයක් එම රියදුර අත්අඩංගුවට ගන්නු ලැබුවා ඔහු අකුරණ ප්‍රදේශයේ පදිංචි ජී යුසුප් නැමැති 29 හැවිරිදි තැනැත්තේ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා කෙසේ වෙතත් අදාළ උපපොලිස් පරීක්ෂකවරයා බඩපතල තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර රෝහලේ දැඩි සත්කාරයකට ඇතුළත් කර සිටියේදී ඊයේ දිනේදී මිය ගොස් තිබෙනවා මේ උපපොලිස් පරීක්ෂකවරයා මේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ හෙට දිනය සුරක්ෂිත කරන්න ඒ වගේම නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කරන්න මාර්ග බාධක රාජකාරියේ නිල ඇඳුමින් යෙදී සිටි නිලධාරියෙක් ඔහුව යට කරගෙන මේ වාහනය ධාවනය කර තිබෙනවා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයා දැනට රිමාන්ඩ් භාරයේ පසු වෙන්නේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔහු නොසලකිලිමත් ක්‍රියාවකින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවරීම නියමිතව තිබෙනවා. ඒ වගේම වයස අවුරුදු 52ක් වූ මියගිය උපපොලිස් පරීක්ෂක අශෝක උපතිස්ස යන නිලධාරියාගේ අවසාන කටයුතු හෙට දින මාතලේ ප්‍රදේශයේදී පූර්ණ පොලිස් ගෞරවාචාර සහිතව කොවිඩ් නිර්ණායකයන්ට යටත්ව සිදු කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම මහපාරේ නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරියෙකු යටකර යාමට තරම් අවිනීත රියදුරන් මේ ආකාරයට කටයුතු කරනවා නම් සාමාන්‍ය ජනතාවටද මේ ඉරණම් මත්වීමට පුළුවන්. ඒ නිසා හෙට දිනේදී සංචාරක සීමා ඉවත් කිරීමෙන් පසුවත් මාර්ග අනතුරු වළක්වා ගැනීමට මාර්ග අනතුරක විඳිතයක බවට පත් නොවී කටයුතු කිරීමට ඔබ නිරන්තරයෙන් වග බලා ගත යුතුයි. ඒ වගේම රියදුරන් අතුරුපැදිකරුවන් නිරන්තරයෙන් මාර්ග නීති වලට අනුගතව කටයුතු කිරීමට ක්‍රියා කළ යුතුයි. නැතහොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන නිරෝධායන මෙහෙයුම් සඳහා විශාල වශයෙන් පොලිස් අධාරින් යොදවා තිබුණා සම්ප්‍රදායික පොලිස් රාජකාරී ඒ ආකාරයටම සිදු කරනු ලබනවා ඊයේ දිනේදීත් මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් ශ්‍රී ලංකාව පුරා සිදු කර තිබෙනවා සංචාර සීමා ක්‍රියාත්මක වන අවධියක වුවත් ඊයේ දින අනුරාධපුර කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් අනුරාධපුර ප්‍රදේශයේදී පුද්ගලයින් 4 දෙනෙක් සමග නීති විරෝධී ලෙස තබාගෙන සිටි හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16ක් සොයාගෙන තිබෙනවා මෙයින් මෙම 4 දෙනාගේ 2 දෙනෙක් කාන්තාවන් බවටයි වාර්තා වෙන්නේ ඒ වගේම ඊයේ දින ග්‍රෑන්ඩ් පාස් පොලිස් ස්ථානයේ මගින් සැකකරුවන් 2 දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 8ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් ඒ වගේම සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් සහ පාරිසරික හානි සිදු කිරීම වලට අදාළ මෙහෙයුම් නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වන අතරතුර ඌවද ක්‍රියාත්මක වනු ලබනවා ඔබටත් පුළුවන් මේ සඳහා සහයෝගය දක්වන්න ඔබට